සිහිනෙන් පවාන සිටු දේවල් අපට ලැබී තිබෙන නිසා හදවත සතුටින් සිහිහසින් ඉපිලි ඉමහත් ආඩම්බරයෙන් යුතුවයි විසී ගයන්නේ හන්තු සදාමි होसु हुए ही दाता तेरी याद में हम तो सदा महफूज हुए हैं दाता तेरी याद में बिन मांगे सब कुछ है पाया क्या मांगू फरियाद में अब नेत्रों में आडंबर वाने फिर न मन्ना वो उबव सिहिपत करमिनी मानो इल्लाम सियल्ला बादन मबगिन तावा तिल्दू मदियमा तिबी दिकियाई मासितन्ने समझता दिल को हमारे करता मेरी हिफाजत है तुझ पर ही तो हक उब मागे अतुलांते वटहागेन माट रखवरने दुन्ना उब मतो संपूर्ण आईतिय माट दुन्ना उबम मागे शक्ति हुआ हक है सारे तू ही मेरी ताकत है तू ही सबसे पहले दिल में बाकी सब है बाद में हम तो सदा महफूज हुए मांगे मन से मुलते नहीं उबटाए इतिरी सब मन इन पसुआए परमात्मा उबे स्मृति ही अपन निरतुरु आडंबर विनवा हम तो सदा महफूज हुए हैं भगवन तेरी याद में शांति ओम शांति आदि तो उठे सिस्टर आर्यवती मातलिंग सिस्टर निर्मला डांबुलिंग नहीं रे सिस्टर जयंती वास्काडुविंग सिस्टर अमरा कोट्टाविंग सिस्टर कृषांति अतुरुगिरिंग पासे नाम इन्नो नहीं रे अहनाने ओ कोट्टमान हरे हरे कृषांति अहनाने आ हुंदा इते कोटे अद बाबा दिन मुरली मुकाद कियला बालमु बाबा दे कियनवा सुमहिरि दारुवनी लोकये मुल मेद हा अग पिलिबंदव परमात्मा त्यागेन लबेन ज्ञान सागरे उब तम बुद्धिय तबागेन सितिना निसा अन ज्ञान सागरय मुल मेद अग पिलिबंद ज्ञान सागरय बुद्धिय तबागेन इन्नायत बाबा देन नम मुकद्द वेरी गुड हुंदाय स्वदर्शन चक्रधारी नेद स्वदर्शन मुल मैद अग अपे मुल मुकद रान्युगे रान्युगे कौर विधियत दापीति देवी देवता अवरु विधियत देवी देवता अवरु दिहितिया इलांगट मैद हारी यदि कौर बावट द पार्तुने देवी देवता अवरु वंदना करे नाय बावट पार्तुना ओ वंदी नाय बावट पार्तुना स्वामी युगे वंदनीय आय पास मेदहारियदी वंदना करन आय बावट पत्तुना दैंग में अग काले वेन कुट अंतिम वेन कुट अपी दैंग काउद ब्राह्मण वेरी गुड ब्राह्मण तत्वे इन्ना ने देवता तत्वे हितिया इलांगट वंद वंदना करन तत्वे हितिया इलांगट ब्राह्मण वेला इन्ना इलांगट अपी नवता देवता वरुण वीमट इष्ट देवता वरुण वेला सूक्ष्म कला पे इष्ट देवता वरुण वेला नवता देव देवता तत्व लबना नहीं मेकतम अपियान संसार चक्र
සසර ගමන මේ චක්‍රාකාර ගමන් මාර්ගය හරි හැටි තේරුම් ගැනීම තමයි සසරින් මිදෙනවා කියලා කියන්නේ. සසරින් මිදෙනවා කියලා ඉපදීම මරණය කියන එකෙන් ගැලවෙන්න බෑ. බබා ද ඒක ගැනත් ලස්සන්ට පැහැදිලි කරලා දෙනවා. ඇයි අපිට ඉපදීම මරණය කියන එකෙන් කියන එක නවත්තන්න බැරි? ජීවය විනාශ වෙන්නේ නැහැ. හොඳයි, ඔක්කොටම දැන් හොඳ අවබෝධයක් තියෙනවා නේද? ජීවය විනාශ වෙන්නේ නැහැ. අපි හැම කෙනෙක්ම ජීවාත්ම නේද? ජීවාත්මය කියන්නේ සදාතනික ජීවාත්ම ශක්තිය, ජීවාත්ම සත්තාව නේද? ඒ කියන්නේ ඇයි අපි විනාශ වෙන්නේ නැත්තේ? එහෙනම් ඊළඟට කියමු, ඇයි ජීවාත්ම විනාශ වෙන්නේ නැත්තේ? අවුරුදු පන්දහය චක්‍රය අපිට උරුමයි. ඒකේ හින්සා අපි චක්‍රය වටා යනවා. ඒ චක්‍රය වටා යන ජීවාත්මය අවිනාශී, විනාශ වෙන්නේ නැහැ. දැන් අපි මොනවා හරි හදන දෙයක් සාමාන්‍යයෙන් කවදා හරි විනාශ වෙනවන, කොච්චර ශක්තිමත් හදුවත් නේද? නමුත් ජීවාත්මය එහෙම විනාශ වෙන්නේ නැහැ. ඒ ඇයි? අමරණීයයි. ඒකට කියන්නේ සදාතනික නේද? සදාතනික ජීවාත්මය හදපු දවස කියලා දවසක් තියෙනවද? නැහැ. හදපු දවසක් නැහැ කියන්නේ කැඩෙන දවසකුත් නැහැ. නේ, ඕනම දෙයක් දැන් අපි කඩේ මොකක් හරි බඩුවක් ගත්තාම බිස්කට් පැකට් එකක් ගත්තද, කිරි පැකට් එකක් ගත්තද, එළවලුවක වුණත් අවසාන දවසක් තියෙනවා නේද? එදායින් පස්සේ ඒක පරිභෝජනයට සුදුසු නැහැ. නමුත් දැන් මොකද ඒක හදලා තියෙන්නේ? පැකට් එකේම දාලා තියෙනවනේ නේ, මේ දවසේ තමයි හදලා තියෙන්නේ, මේ දවසේ මේකේ කල්ලිකුත් වෙනවා කියලා. නමුත් දැන් ජීවාත්මය හදපු දවසක් කියලා දවසක් නැහැ. ඒ නිසා විනාශ වෙන දවසකුත් නැහැ. ඒකට තව එක හේතුවක් තමයි ජීවාත්මය හදලා නැහැ, සදාතනිකයි කියලා කියන්නේ. දැන් හදන්නේ මොනවද අපි? මොන ලෝකයේ දේවල්ද අපි හදන්නේ? මේ භෞතික ලෝකයේ දේවල් නේද? භෞතික ලෝකයේනේ ආපෝ තේජෝ වායු පඨවි තියෙන්නේ නේද? මේ වතුරද, වාතයද, හිරු එළියද, පොළොවද, මේ දේවල් ඔක්කොම අරගෙන අපි එක එක දේවල් නිර්මාණය කරනවා. මේ ධම්ම ශරීරයම පවා එහෙම පංචභූතයන්ගේ එකතුවෙන් හැදිච්ච අමරණීය, හරිම ලස්සන රමණීය නිර්මාණයක්. මේ ශරීරය කියන්නේ එහෙම නිර්මාණයක්, හදපු දෙයක්, මේ භෞතික ලෝකයේ හැදෙන දෙයක්. නමුත් ජීවාත්මය එහෙම ආපෝ තේජ වායු පඨවි වලින් හැදිච්ච දෙයක් නෙමෙයි. ජීවාත්මයේ ශක්තිය තියෙන්නේ ඒ ජීවාත්මයේ ගුණාංගවල නේද? ජීවාත්මයේ සාමය, සතුට, සෙනෙහස, පාරිශුද්ධත්වය කියන ගුණාංගවල එකතුව තමයි මේ ජීවාත්ම සත්තාව කියලා කියන්නේ. දැන් ඒ ගුණාංග මේ ලෝකෙන් කවදාවත් මේ නැති වෙලා යනවා, මේ ලෝකයට ඇති වෙනවා කියලා නැහැනේ. ඒවත් සදාතනිකයි නේද? ඉතින් ඒකෙන් තමයි අපිට පේන්නේ මේ ජීවාත්මය සදාතනිකයි, එහෙමත් නැත්නම් අමරණීයයි, අවිනාශී. ඒ නිසා අවිනාශී ජීවාත්මය අනිවාර්යයෙන්ම චක්‍රාකාර ගමනක යනවා. චක්‍රය වටා යනවා නෙමෙයි, චක්‍රාකාර ගමනක යනවා. ඒ චක්‍රාකාර ගමනේ මුල තමයි, මුලදී අපි දේවි දේවතාවරු වන්දනීය විදිහට හිටියා. ඊට පස්සේ අපි අපේ ගුණාත්මක බව, පාරිශුද්ධත්වය, පිරිසිදුකම අඩුවීම නිසා වන්දනා කරන අය බවට පත් වුණා. ඊට පස්සේ දැන් මේ කාලේ වෙනකොට අපිට ඒක කියලා දෙන්න බාබා ඇවිල්ලා අපිට සත්‍ය පැහැදිලි කරලා දෙනකොට ඒ සත්‍ය තේරුම් ගත්ත අය නිසා අපි දැන් බ්‍රාහ්මණවරු වෙලා ඉන්නවා. ඊට පස්සේ ඒ බ්‍රාහ්මණවරු වෙලා ඉන්න අපි දැන් අනිත් අයටත් ඒ සත්‍ය මාර්ගය පෙන්නලා දෙන්න උපකරණ වෙන ඉෂ්ට දේවතාවරු, නැත්නම් සුර දේවතාවරු වෙනවා. එහෙම අපි සුර දේවතාවරු වුණාට පස්සේ අපි බාබට උදව් කරානේ මේ කාර්ය කරන්න. ඒ කරපු උදව්වට සහ අපේ අපි දරපු උත්සාහයේ ප්‍රතිඵල විදිහට තමයි අපි ආයෙත් සැරයක් අර දේවි දේවතා ලෝකේ අපේ අපිට ගැළපෙන මට්ටම දිනා ගන්න. මේක තමයි අපේ චක්‍රය නේද? සිස නිර්මලා, පැහැදිලි නේද ඒ ටික?
ජයන්ත පැහැදිලිය නේද අපි ආපු ගමන් මාර්ගය කියන එක. ඉතින් මෙන්න මේ ගමන් මාර්ගය ගැන හරියට තේරුම්ගෙන ඒ යන එන ගමන ගැන පැහැදිලි අවබෝධයකින් ඉඳගෙන දුක් වෙන්නේ නැතුව අනේ දැන් දැන් මිනිස්සු නැත්තම් ලෙඩ වෙනකොට දුක් වෙනවා. දැන් ඒකනේ දැන් මේ දවස්වලත් කියන්නේ නේද ලෙඩ වීම දුකක්, මරණය දුකක්, වයසට යාම දුකක් මේවා කියලා කියනවා. දැන් මේ සත්‍ය දැනගත්තාම අපි දුක් වෙනවද? නෑ 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 ලෙඩවීම නියතයි කියලා ගන්නවා. සාස් මොකද්ද ලෙඩ වෙන්නේ අනිත් එක? ශරීරය. ශරීරය ලෙඩ වෙන්නේ. ඉතින් ශරීරය ලෙඩ වෙනවා, ශරීරය වයසට යනවා, ඊට පස්සේ මැරෙනවා. ශරීරය තමයි මැරෙන්නේ. මෙන්න මේ කාරණේ හරියට තේරුම් ගැනීම තමයි සසර ගමනින් මිදීම කියලා කියන්නේ. නේ තේරුම් ගත්තාම අපි මේ සසරේ දුක්වල ගැලෙන්නේ නැහැ. දුකෙහි ගලි ගලි ඉන්නේ නැහැ. අපි ඒ ගමන යනවා නමුත් අවබෝධයෙන් යන්නේ. ඒ අවබෝධය අපිට ලබා දෙන්න තමයි බාබා මේ සංගම යුගයේදී අපිව බ්‍රාහ්මණවරු බවට පත් කළා. බ්‍රහ්මා මාර්ගයෙන් ඊයේ මුරදී එකේ කිව්වා බලන්න ඇති ඔගොල්ලෝ නේ. ඊයේ කිව්වා බ්‍රහ්මා ගැන හොඳ කතාවක් ඊයේ කිව්වා. බාබා කිව්වා බ්‍රහ්මා නැතුව ශිව බාබට අපි කියන දේ ඇහෙන්නේවත් නෑලු. මොකද බ්‍රහ්මා නැතුව ශිව බාබට අපි කියන දේ ඇහෙන්නේවත් නෑ. ඇයි ශිව බාබට ඇහෙන්නේ නැත්තේ? ශිව බාබට ශරීරයක් නෑනේ. නේද? නැසීස නිර්මලනේ කිව්වේ. සියෝ බාබට ශරීරයක් නැහැ. නේද? ශරීරයක් තියෙන්න ඕනේ නැහැන්ද? එයා කොච්චර පරමාත්ම දෙවියන් වුණත්, කොච්චර ඉහළම ඉහළ කෙනා වුණත්, කොච්චර නිර්වාණ ධනවේ හිටියා ලොකුම උසස්ම උත්තරීතරම කෙනා වුණත්, පොළවේ මේ මහ පොළවේ දෙයක් ඇහෙන්න නම් එයාටත් ශරීරයක් ඕනේ. නේද? ඒ හින්දා තමයි එයා බ්‍රහ්මාගේ ශරීරය තෙන්නේ. නේද? එයාට ඇහෙන්න කියලා කියන්නේ මේ පොළවත් එක්ක සම්බන්ධ වෙන්න. නැත්නම් එයාට ඇහුණත් නැත්නම් එයා දන්නවා අපි ආපු ගමන ගැන. මේ මොකද එයා ඥාන සාගරයනේ. ඒ නිසා එයා දන්නවා දැන් මේ වෙනකොට අපි අන්තයටම වැටිලා ඉන්නේ, පරිහානියට පත් වෙලා ඉන්නේ, දුර්ගුණවල ගැලිලා. එයා ඥාන සාගරය නිසා එයා දන්නවා. නමුත් දැන් අපි ශිවබාබට කතා කරනකොට බ්‍රහ්මහරහ කතා කරන්න කියන්නේ ඒකයි. ඒකට මොකද්ද දෙන වචනේ? ඒ දෙන්නම ඉන්නකොට ශිව බාබයි බ්‍රහ්මදාදායි දෙන්නම ඉන්නකොට කවුරු කියලාද අපි හඳුන්වන්නේ? බාබ්දාදා කියලා නේද? බාබ්දාදා ශිව බාබා සහ බ්‍රහ්මදාදා නේ. එහෙම නේද? එතෙන් අපි බාබට ලියුමක් ලියනකොටත් කොහොමද ලියන්නේ? බ්‍රහ්ම බාබා හරහා ශිව බාබාට, බ්‍රහ්ම බ්‍රහ්ම බාබා බාරේ ශිව බාබාට නේද? බ්‍රහ්ම හරහා තමයි අපේ පණිවිඩය ශිව බාබට යන්නේ. මොකද අපි මේ භෞතික ලෝකේ ඉඳන් ලියන නිසා නේ. මෙන්න මේ විදිහට මේ අපේ මුල මැද අග ගැන හරියටම බාබා හොඳට කියලා දීලා තියෙනවා අපි. ඒ ඥාන සාගරය අපි දැන් සිහිය තියාගෙන ඉන්න ඕනේ. දැන් මේක දැනගත්තා, ඔන්න දැනුම අලුත් උනා, මතක් වුණා, මතකය අලුත් උනා. දැන් මේක නිතර සිහියේ තියෙන්න ඕනේ. සිහිය තියනවා කියන්නේ එහෙමනම් දැන් ඉතින් මේ වෙන දේවල් මොනවද ගැන අපිට සැක සංක, කන්නක කලබල වෙන එක, දුක් වෙන එක මේවා ඇති වෙන්නේ බෑ. නේ? ඒ තමයි මේ ඥාන සාගරයේ සිහියේ තියන් ඉන්නවා කියලා කියන්නේ. ඒ අන්න ඒ අයට තමයි බාබා සුවදර්ශන චක්‍රධාරී කියලා කියන්නේ. මේ ධාරී, ධාරී කියන්නේ මොකද්ද? මේ දරාගෙන ඉන්නවා නේද? දරාගෙන දැන් නිල ධාරී කියන්නේ නිලයක් දරන කෙනා නේද? තමුනාදිම ධාරී කියන්නේ තවචන මතක් වෙනවද? නිල ධාරී කියන නිලයක් දරන කෙනා. තව මොකද්ද? මාසණයක් මතක් වෙන්නේ නැහැ නේ කපාට. ඔයගලන්ට මතක් වෙනවද? චක්‍රධාරී. ඒ බාබා කියන එක චක්‍රධාරී. චක්‍රේ දරාගෙන ඉන්න කෙනා. එතකොට මොන චක්‍රේද? සෝය චක්‍රය. සෝය කියන්නේ? සෝය කියන්නේ තමන්. නේද? තමන්. එතකොට තමන් එන ගමන ආපු චක්‍රාකාර ගමන දරාගෙන නැත්තම් ඒක ගැන අවබෝධයෙන් ඉන්න කෙනා සදර්ශන
චක්‍රධාරී කියලා හඳුන්වනවා. ඊළඟ බබ ප්‍රශ්නේ අහනවා ඔය ජීවාත්මයන්ව පාරිශුද්ධ කරවීමට පරමාත්ම පියා විසින් දෙන එන්නත කුමක්ද? ඔන්න දැන් එන්නත් ගැන දැන් ලොකු ප්‍රශ්න තියෙනවා නුඟක් අයට නේද? නේද? ආණ්ඩුවෙන් දෙන එන්නත ගන්නද එපාද? හොඳද නැද්ද? නේද? කොරෝනා එන්නත ගන්නද? මොකද කරන්නේ කියලා කියනවනේ. ඔය ඇස්සේ දැන් ඔන්න බාබත් එන්නතක් අරන් එනවා. එක පැත්තකින් ඉන්දියාවෙන් එනවා, රුසියාවෙන් එනවා, ඇමරිකාවෙන් එනවා එන්න. දැන් ඔන්න බාබත් එන්නතක් අරගෙන ඇවිල්ලා ඉන්නවා. මොකද්ද බාබගෙන්නත? මොකද්ද? මන්මනාභව බාබගෙන්නත. මන්මනාභව මොකද්ද? මන්මනාභව කියන්නේ ආධ්‍යාත්මික පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම එන්නත දිය නොහැකි. ඔන්න වෙන මේ එන්නත අරගෙන එන්නෙත් බාබමයි, ඒ එන්නත අපිට දෙන්නත් පුළුවන් බාබටම විතරයි. පරමාත්ම පියා කියනවා සුමිහිරි දරුවනි මා සිහි කරන්න, එපමණයි. මාව මතක් කරන්න, මාව සිහි කරන්න, මගේ සිහියේ ඉන්න, එච්චරයි. මෙම සිහි කිරීමෙන් පමණයි ජීවාත්මය පාරිශුද්ධ වන්නේ. එන්න බාබා සීකරගෙන හිටියා කියන්නේ ජීවාත්මය පාරිශුද්ධ වෙනවා. මේ සඳහා සංස්කෘත ආදී ඉගෙන ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. දැන් ඔය නැත්තම් ඔය ලොකු ලොකු ධර්ම කරුණු ඉගෙන ගන්න අපි එක එක භාෂාත් ඉගෙන ගන්න සිද්ධ වෙනවනේ නේද? දැන් ඔය දැන් බුද්ධ ආගමෙම පවා තියෙන්නේ හොඳට බුද්ධ ආගම ඉගෙන ගන්න නම් මොන භාෂාවද ඉගෙන ගන්න ඕනේ? පාලි ඉගෙන ගන්න ඕනේ නේ. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය කියලානේ කියන්නේ ඒ විශ්වවිද්‍යාලය නම නේ. පාලි හොඳට ඉගෙන ගත්තොත් තමයි පාලි භාෂාවෙන් ලියලා තියෙන මේ මොනවාද ඒ පොත්පත් ඒවා කියවලා බුද්ධාගම ගැන ලියලා තියෙන දේවල්. නියමම බුද්ධාගම කියන්නත් බෑ. ඒක බුද්ධාගම ගැන ඒ පාලි භාෂාවෙන් ලියලා තියෙන ඒවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් බාබගේ දහම ඊටත් වඩා පුරාතන දහමක් සහ ඉතාමත්ම බලවත් දහමක්. මේ දහම ඉගෙන ගන්න අපි මේ භාෂා ඉගෙන ගන්න ඕනේද? නැහැ. අපි භාෂා ඉගෙන ගන්න ඕනේ නැහැ. බාබා අපිට අපේ භාෂාව වලින් පරිවර්තනය කරලා දෙනවා නේද? මේ බලන්න බාබගේ ක්‍රමවේදයේ තියෙන වෙනස නේ. අනිත් අයගෙන අපි ඒගොල්ලන්ගේ එක ඉගෙනගෙන දැන් ක්‍රිස්තියානි ආගම බයිබලය හොඳට ඉගෙන ගන්න නම් ඒ ලියලා තියෙන භාෂාවෙන් ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි හරි හොඳට දැනගෙන ඉන්න ඕනේ. නම් භාෂාවලට පරිවර්තනය කරලා තියෙනවා. නමුත් දැන් මෙතනදී බාබා කියන්නේ හින්දිවත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. නේ? මුකුත් ඉගෙන එහෙම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. බාබා කියනවා බාබා ඔබට කෙලින්ම අමතන්නේ හින්දියනෝ. ඒ කියන්නේ හින්දි භාෂාවෙන් මුලින් කතා කරනවා. ආධ්‍යාත්මික පියා පාරිශුද්ධ වීමේ ක්‍රමවිධි Tamanට කියා දෙනවා යන ශ්‍රද්ධාව ඔබ තුල ඇතිනු උණු විට ඔබ නොනවත්වාම පාප දුරු කර දමාවි. නේ? ඉතින් හින්දි භාෂාව දැනගත්තත් නැතත් අපි ජීවාත්ම අවධානයෙන් ඉන්න නිසා බාබා අපිට ඒ ධර්මය බාබගේ ඥානය දෙනවා. අනික බාබා අපේ භාෂාවන් වලට පරිවර්තනයක් කරලා දෙනවා. ඊටත් අමතරව එහෙම පරිවර්තනයක් හරියට ලැබුණත් නෑ. දැන් ඔයගලන්ටම අත්දැකීම් ඇතිනේ. සමහර දවස්වලට ඔයගොල්ලෝ සෙන්ටර් එකට ආවහම ඔන්න හෙඩ්ෆෝන් වැඩ කරන්නේ නෑ නේද? නේද? ට්‍රාන්ස්ලේෂන් වැඩ කරන්නේ නෑ. ඔය ඉතින් එහාට මෙහාට කර කර බලනවා වැඩ කරන්නේ. ඒ තහගෙන ඉන්නකොට තේරෙනවා නේද? තේරෙන්න ටිකක් නේ. අපි එහෙමම ඉඳ හොඳ නැහැ. හොඳට ඥානය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද දැන් අපිට කාලෙ කෙටිනේ. ඉතින් ඒ නිසා අපි නොතේරෙන දෙයක් එක්ක ගොඩාක් වෙලා කාලය ගත කර කර ඉඳ නාස්ති කරන්න දැන් කාලෙ නැහැ. ඒ හින්දා තමයි බාබ දැන් මේ මෙහෙම ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. අපි හැමෝටම හොඳටම හුරු භාෂාව ඉතින් සිංහල භාෂාවනේ නේ. ඉතින් ඒ නිසා ඒ තමන් දන්න භාෂාවෙන් හොඳට ඥානය අහලා ඒ විදිහට කල්පනා කරලා ඥානය මත ගාලා ධාරණය කරගන්න උත්සාහ කරන්න ඕනේ. අපිට දැන් අර නොතේරෙන දේවල් එක්ක කාලය ගත කරන්න ඉඩක් තවදුරටත් නැහැ. කාලය හරිම කෙටි නේ. ඉතින් ඒ නිසා මම බාබ කියනවා ඒ පාරිශුද්ධ වීමේ ක්‍රමවිධි අපිට කියා දෙනවා කියන ශ්‍රද්ධාව නේ. ඒ පැහැදිලි හැඟීම තියෙන්න ඕනේ අපිට බාබා ගැන. අන්නේම තියෙන නිසා ඔබ නොනවත්වාම පාප දුරු කර දමාවි. අපිට පව් වලින්
මිදෙන්න පුළුවන් වෙන්නේ ඒ අවබෝධය තියනකොට. නාටකය දැන් අවසාන කරා පැමිණෙමින් තිබෙන අතර අප නිවහන බලා යා යුතුයි. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ. මොකද බාබා කියන්නේ? නාටක අවසාන කාලේ. ඒ හින්දා අපිට මොනවද බාබා කරන්න කියන්නේ? සිහි කරන්න. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ මා සිහි කරන්න. ඔබගේ පාප දුරු වී යයි. සංස්කෘත භාෂාවේ මන්මනා භව කියන වචනේ ඇවිල්ලා තියෙන සංස්කෘත භාෂෙන්. සංස්කෘත භාෂාවේ වචනයක් තමයි මන්මනා භව කියන්නේ. පරමාත්ම පියා කිසිවක් ඔබට සංස්කෘත භාෂාවෙන් කිව්වේ නැහැ. ඔහු පැහැදිලි කරන්නේ හින්දි භාෂෙන් පමණයි. රජයටත් අවශ්‍ය වන්නේ එක් හින්දි භාෂා පමණක් පවත්වා ගැනීමට ඉන්දියාවේ නේද? ඉන්දියාවේ එහෙම සිස්ටම් එකක් තියෙනවා. නමුත් දැන් බ්‍රහ්ම බාබා හිටිය කාලේ ඒ විදිහට හින්දි භාෂාවෙන් ඥානය කියලා දුන්න. ඒ කියන්නේ එතන තියෙන්නේ සිස්ට දැන් ඒක ශිව බාබමයි කිව්වේ කියලා අපි තේරුම් ගන්න. බ්‍රහ්ම බාබා පවා එයාගේ පොඩි කාලේ ඉඳන් පාවිච්චි කරපු භාෂාව හින්දි භාෂාව නෙමෙයි. බ්‍රහ්ම බාබා ඉන්දියාවේ කෙනෙක් වුණාට බාබා පාවිච්චි කරලා තියෙන්නේ මොන භාෂාවද කියලා දන්නවද? බාබා කතා කරලා තියෙන්නේ සිංහල භාෂාවෙන්ලු. ඒ දෙක දෙකක්. සිංහල භාෂාවයි හින්දි භාෂාවයි. කියන්නේ භාෂා දෙකක්ලු. නේද? හින්දි භාෂාව නම් අපි ලියන සිංහල ලියනවා වගේ වම් පැත්තෙන් ඉඳන් දකුණු පැත්තට එහෙම ලියාගෙන යන්නේ. සිංහල භාෂාව අර මොනවාද අර ජපාන්ද කොරියන් මොනවාද භාෂාව තියෙන්නේ? දකුණේ ඉඳන් අරාබි නේ, දකුණේ ඉඳන් වමට. ඒක ලියන්නේ දකුණේ ඉඳන් වමට. සිංහල භාෂාව එහෙම. ඉතින් දැන් බ්‍රහ්ම බාබාගේ ඇඟ ගත්තයි කියලා ශිව බාබා ඒ බ්‍රහ්ම බාබා කතා කරන සිංහල භාෂාවෙන් නෙමෙයි කතා කරේ. ශිව බාබා කතා කරේ බ්‍රහ්ම බාබාගේ කට හින්දි භාෂාවෙන්. ඉතින් එහෙම කියලා දීපු ඒවා ඉතින් හොඳ වෙලාවට බ්‍රහ්ම බාබත් හින්දි යන්තරාම දුරට දැනගෙන හිටිය. ඉතින් ඒවා ලිව්වා නේ. ඒවා හැම එකක්ම ලියලා ශිව බාබම තමයි ඒත් ලියව්වා බ්‍රහ්මගේ අතින්. ඒවා ලියවලා තමයි දැන් ඔන්න අපිට ඒවා හම් වෙන්නේ ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා ඊට පස්සේ අපේ භාෂාවන් වලට එනවා. ලංකාවට ආවම සිංහලට දෙමළට හැරෙනවා වගේ. ඉතින් දැන් මේ භාෂා ගණනාවක් නිර්මාණය වෙලා තියෙන නිසානේ මෙහෙම වෙන්නේ නේ. කෙසේ වෙතත් මේ කාලේදී ආගම් කුල නිකාය ගණනාවක් තිබෙන නිසා භාෂා ගණනාවකුත් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ ආගම් එක එක විවිධ ආගම් ඇති වෙන්නත් මූලික හේතුව විවිධ ආගම් නිකාය නිසා, එක එක ආගම් වල තියෙන වෙනස්කම් නිසා තමයි මේ භාෂාවන ඇවිල්ලා තියෙන්නේ. ගුජරාත් බාබා මුරලියකේ කියනවා ගුජරාතයට එක භාෂාවක්. එක එක පළාත්වලට වෙන වෙනම භාෂා තියෙනවා. මිනිස්සු ගණනාවක් ඉන්නවා. ඒ නිසා භාෂා ගණනාවක් තියෙනවා. හැබැයි ස්වර්ණම යුගයේ භාෂා කීයක් තියෙනවද? එක භාෂාවක්. ස්වර්ණම යුගයේ ඇත්තේ එක භාෂාවක් පමණයි. ඔය දරුවන්ගේ බුද්ධියේ දැන් ලෝකයේ මුල මැද හාග පිළිබඳ ඥානය තිබෙනවා. මෙය කිසිම ග්‍රන්ථයක සඳහන් වී නැහැ. මෙම ඥානය ඇති කිසිම ග්‍රන්ථයක් නැහැ. චක්‍රේ නිවැරදි කාල පරාසේවායේ සඳහන් වෙලත් නැහැ. ඒ ගැන දැනුමකුත් එහි නැහැ. එකම එක ලෝකයක් පමණයි ඇත්තේ. ඒක මෙන්න මේ සම්පූර්ණ ඥානය බලන්න. මේ ලෝකයේ මුල මැද අග පිළිබඳ සම්පූර්ණ ඥානය ලියවිච්ච වෙන කිසිම පොතක් පතක් ග්‍රන්ථයක් නැහැ. මේ බාබගේ මුරලි වලින්ම විතරයි ඒක අපිට පෙන්වලා දෙන්නේ. සෑම කෙනෙක්ම බාබිලාට කියනවා මුක්තිය සහ ජීවන මුක්තිය ගැන. මේ ඔන්න තවත් වැදගත් කාරණා මුක්තිය සහ ජීවන මුක්තිය. දරුවන්ට අනිවාර්යයෙන්ම පරමාත්ම පියාගේ උරුමය අවශ්‍යයි. පළමුවෙන්ම ඔබට මුක්තියත් පසුව ජීවන මුක්තියත් අවශ්‍යයි. ඔන්න දෙකක්. පළවෙනි උරුමය මුක්තිය. දෙවෙනි උරුමය මොකද්ද? ජීවන මුක්තිය. එතකොට මුක්තිය අපි අත්විඳින්නේ කොහේදද? පරම්දාම. මුක්තිය අත්විඳින්නේ පරම්දාම වලදී. ජීවාත්ම ලෝකය නිර්වාණ ධනව කියලා කියන්නේත් එහෙමයි නේද? ශාන්ත දේශය. නෑ, අපි හැම කෙනෙක්ම ජීවාත්ම විදිහට ඉන්න තැන තමයි මුක්ති දේශය, සාමයේ දේශය. මෙතනදී තමයි අපි මුක්තිය අත්විඳින්නේ.
ඊළඟට ජීවන මුක්තිය අත් වෙනින්නේ සත්‍යෝගේ නේ අර ශාන්ත දේශයේදී බින්ද එතනදී දැනෙන්නේ නැතිව නිකන් විඳ දැම කියන්නේ ලබාගත් ඒ මුක්තිය දැනෙන්න විඳින කාලය තමයි සංගම යුගය සත්‍යෝගේ නේද අපි දේවි දේවතාවරු වුණාම එතෙන්දී අපි ජීවන මුක්තිය ඒ කියන්නේ අපි ජීවිතයක් ගත කරන නමුත් හරිම මුක්ති ජීවිතයක් ඔන්න ඔය දෙකම අපිට හම් වෙනවා ශාන්ත දේශය මුක්තිය කියත් සතුටු දේශය ජීවන මුක්තිය කියත් කියනවා ඒ කියන්නේ ශාන්ත දේශය නිර්වාණ දන්නව ඒක මුක්තිය ඊළඟට සතුටු දේශය නැතිනම් සත්‍යුගය සන්නමය යුගය ජීවන මුක්තිය කියා හඳුන්වනවා සෑම කෙනෙක්ම මුක්තිය ලබන නමුත් මෙම ඥානය හදාරන්නන් පමණයි මොකද හැම කෙනෙක්ම මුක්තිය ලැබෙනවා නමුත් ඥානය හදාරන අයට පමණක් ලැබෙන්නේ ජීවන මුක්තිය අන්න ඔන්න දැන් පේනවනේ වෙනස ජීවන මුක්තිය ඒ කියන්නේ ස්වර්ණමය යුගයේ සතුටු යුගයේ උරුමය ලැබෙන්නේ මේ ඥානය හදාරන අයට පමණයි මේ ඥානය කියන්නේ මොන ඥානයද ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් පැහැදිලි කරන රාජයෝග අධ්‍යාත්මික ඥානය ධම්මාගේ මුඛය හරහා ඉදිරිපත් කරන එලිදරව් කරන රාජයෝග ඥානය හදාරන අයට පමණයි ජීවන මුක්තිය ලැබෙන්නේ. ඔන්න දැන් අපිට හරිම සතුටුදායක ආරංචියක් නේද? අපි හය දෙනාටම ජීවන මුක්තිය අනිවාර්යයි. අනිවාර්යයෙන්ම ලැබෙනවා. නේ? එහෙනම් අපි හය දෙනාටම ජීවන මුක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා. නමුත් ඒත් එක්ක බාබ කියන උත්සාහ දරන්න කියලා. එහෙනම් මොනවටද අපි උත්සාහ දරන්න ඕනේ? ජීවන ඉවර කළා වැඩි වැඩියෙන් බාබත් එක්ක ඉඳලා දැන් එතකොට මොනවද අපිට ලැබෙන්නේ ජීවන මුක්තිය කොහොමත් ලැබෙනවානේ ජීවන මුක්තිය කොහොමත් ලැබෙනවා එතකොට අපි අධිරාජ්‍යයේ ඒ කියන්නේ ජීවන මුක්ති ලෝකයේ කොයි මට්ටමේ කෙනෙක් වෙනවද කියන එක තීරණය වෙන්නේ අපි දරන උත්සාහයේ හැටියට. නේ අපි හොඳ උත්සාහයක් දරලා අපේ ජීවාත්මයත් හොඳට පාරිශුද්ධ කරගෙන අනිත් අයගේ ජීවාත්ම පාරිශුද්ධ කරගන්නත් බාබට ඒ සේවය කරන්න උදව් කරලා ඒ විදිහේ හොඳට මේ වෙනුවෙන් අප කැප වෙලා හොඳට හිටියොත් ඔන්න ජීවන මුක්තියේ මුලටම එනවා. ජීවන මුක්තියේ මුලටම එනවා ඒ මුලත් උසස් තත්ත්වයක් ලැබෙනවා. එහෙම නැතුව නිකන් අපි ඉතින් ඔය කවුරු හරි මුරලියකා කියලා දෙනවා ඒක ඉතින් ඔය අහගෙන ඉන්නවා තමන්ට පුළුවන් දෙයක් කරනවා බැරි දෙයක් නිකන් උමු කර ඉන්නවා බැරි දෙයක් කරන්න ඕනේ කියලා උත්සාහ දරන්න කියලා වැඩි හිතන්නෙත් නැහැ අනේ අපිට ඕව බෑනේ කියලා ඔහෙ නිකන් ඉන්නවා එහෙම හිතුවත් මොකද එහෙම හිටියොත් ජීවන මුක්තියේ පහත් තත්ත්වයක් තමයි ලැබෙන්නේ. හැබැයි බාබා කියලා බාබා වඳුනගෙන ඉන්න නිසා ජීවන මුක්තිය ලැබෙනවා. නේ? ඉතින් මෙන්න මේ නිසා තමයි බාබා පැහැදිලි කරලා දෙන්නේ මෙම ඥානය හදාරන්නන් පමණයි ජීවන මුක්තිය ලබන්නේ. අන් සෑම කෙනෙක්ම සිටියේ මුක්ති දේශේ. මුක්ති දේශය තමයි අනිත් හැමෝම හිටියේ. ඒ හින්දා ඒගොල්ලෝ අවුරුදු 2500ක් තිස්සේ ජීවන මුක්ති ලෝකයේ ගත කරලා එනකන් තඹ යුගයට එනකම් අනිත් අය එන්නේ තඹ යුගයේ දින මේ ලෝකෙට එනකන් අවුරුදු මේ ලෝකේ අවුරුදු 2500ක්ම යනකන් ඒගොල්ලෝ ඉන්නේ කොහෙද? ජීවාත්ම ලෝකේ නිර්වාණ දනව්වේ ඉන්නේ. ඉතින් අවුරුදු 2500ක් තිස්සේ එච්චර කාලයක් ගොඩ සෑහෙන කාලයක්නේ. එච්චර කාලයක් ඉන්න නිසා තමයි ඒගොල්ලෝ හිතන්නේ ගියොතයි එන්නේ නැහැ කියලා. නේ? එන්නේ නැහැ නෙමෙයි එනවා. හැබැයි ඉතින් සෑහෙන කාලයක් යන නිසා ඕක ඉතින් අමතකත් වෙලා යනවා. දැන් එන්නේ නැහැ. මුකුත් නේ. මුකුත් අර ස්වර්ණමය යුගයට එනවා වගේ උද්‍යෝගයකින් නෙමෙයි එන්නේ. දැන් අපි නම් ස්වර්ණමය යුගයට එන්නේ උද්‍යෝගයෙන්. නේද? මොකද අපිට හිමි උරුමය දිනාගෙන ඒ උරුමයේ උරුමය භුක්ති විඳින්නයි අපි එන්නේ. ඒ නිසා ලොකු උද්‍යෝගයකින් සතුටකින් එන්නේ.
තඹ යුගයේ ඉඳන් එන අය කොහමද එන්නේ? ඒගොල්ලෝත් ඕ ඒගොල්ලෝ මේ අර කර්ම නිසානේ ඒගොල්ලෝ එන්නේ. කර්ම හේතු නිසා නේ දුක ආරම්භ වෙන කාලේ දා ඊට පස්සේ ඒගොල්ලෝ කතා කරන්න දන්නේ දුක ගැනම විතරයි. සතුට ගැන කතා කරන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ දුක දුක දුකම කිය කිය නේ දුක ගැනම විතරයි ඒගොල්ලෝ කතා කරන්න දන්නේ. මොකද ඒගොල්ලන්ගේ ජීවාත්මයට සතුටෙහි අද්දකී නැහැ. සතුටේ අද්දකීම් නැහැ. හරිම ආනන්දනීය ප්‍රීතිය හිටිය පාරිශුද්ධ ජීවිතයක් ගත කරපු ඒ උපතක ඒ රසයක අද්දකීම නැති නිසා ඒගොල්ලෝ සතුට ගැන කතා කරන්නේ ඒගොල්ලෝ කෙලින්ම එන්නේ දුක් ලෝකයටමයි. ඒ කර්ම ලෝකයට. ඉතින් එහෙම ඇවිල්ලා ඒගොල්ලෝ මම පළවෙනි උපතේ දෙකේ ඉතින් ටිකක් හොඳ ජීවිත ගත කරනවා. නමුත් ආයි අර දුකටපත් වෙලා ඒවා හොයන්න පටන් ගන්නවා. සතුට හොයන්න පටන් ගන්නවා. භක්තියේදී ගංගාවලින් ස්නානය කිරීම ඔබ කොතෙක් කළත් යාග හෝම පවත්වා තපස් දන් කොතෙක් රැක්කත් අනිවාර්යෙන්ම ඔබ පහළට පැමිණිය යුතුයි. ඒව කරන්න පහළට පැමිණෙනවා. ඒ කියන්නේ පරිහානියට වැටෙනවා. සතෝ ප්‍රදාන මොකද? මුලමැදාග දන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ ආවෙම මැදදීනේ? ඒකයි. මැදදී ආපු අය කොහොමද මුලක් ගැන දැනගන්නේ? නේද? නේද? දැන් අපි තමු දැන් ඔයාගේ පවුලේ ඔයා ජයන්තිගේ පවුලේ වැඩිමලා ඔයා නේද? දැන් අයියා දාහන අයියා තමයි හරි මේකේන. අයියා දන්නවා නංගිලා මල්ලිලා කට්ටිය ඔක්කොම ආපු කතන්දරේ අයියට තමයි ටිකක් හරි මතක හිටින්නේ. ඊටත් වඩා මතක හිටින්නේ තාත්තට. නේද? මේ මැදදී ආපු මේ සහෝදර සහෝදරියන්ට පවුලේ මුල විස්තර දන්නවද? නෑනේ. සමහර අයට ඒ මුල විස්තර කියලත් නෑ. නේ මුළු ජීවිත කාලෙටම. ඒ වගේ තමයි දැන් මේ අසීමිත ගමනේ. අසීමිත ගමනේ මුලම එන දරුව තමයි අපි. දේවි දේවතාවරුන් වෙලා ඉන්න අය. ඒ නිසා අපි මුලමැදාග දැනගන්නවා. මැද කාලෙත්දී ආපු අයට අර මුල ගැන කියලා දෙනකොට ඒවා නිකන් අර අන්දර දෙමළ වගේ නෑ තේරෙන්නේ නෑ. අපාබ්‍රංශ ඔය මොනවද ඔය කියන්නේ? ඔහොම දේවල් අපිට කියලා දීලා නෑනේ, අපේ පොත්වල එහෙම නෑනේ නේ කියලා කියනවා. ඉතින් ඒගොල්ලන්ගේ පොත්වල නෑ තමයි. ඒගොල්ලන්ගේ පොත්වල නැති ඒවා තමයි බාබ මේ අන්තිම කාලෙදී කියලා දෙන්නේ නේද? හැබැයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ මුලද හිටියට පමණයි. අන්නේ දෛලන්ත බාබ කියනවා පරමාත්ම පියාගේ ඔබ ලබන ඥාන අමූර්තය පානය කර අන්නටත් පානය කිරීමට දිරිමත් කරවන්න. දැන් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ තමයි. නමුත් අපි පුළුවන් තරම් ඒගොල්ලන්ට තේරෙන මට්ටමින් තේරුම් කරගන්න උදව් කරන්න ඕනේ. උනන්දු කරවන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ තැන් වල හරි ඒගොල්ලෝ උසස් තැනකට ආපහු එවි. නේ වන්දනා කරයෙකුගේ වන්දනීයයෙක් වීමට පාප දුරු කර හරින්න. අන වන්දනීය නිකං වන්දනීය වෙලා හරියන්නේ නැහැ. අද කාලෙත් දෙමව්පියන්ට වඳිනවා, හාමුදුරුවන්ට වඳිනවා, වැඩිහිටියන්ට වඳිනවා, පිළිමවලට වඳිනවා, හැම දෙයකම වඳිනවා තමයි. නමුත් මේ අපි වැන්දයි කියලා ඒ වන්දනාව ලබන්න සුදුසු මට්ටමේ අපි ඇත්තටම ඉන්නවද කියලා බලන්න ඕනේ. නේ ඒ වන්දනය නිකන් ශාරීරික වන්දනාවක් විතරයි. නේ ශාරීරිකව අපි වැඩිමහල් නිසා අපිට බාල කෙනෙක් අපිට වන්දි. ශාරීරිකව තව කෙනෙක් අපිටත් වඩා වැඩිමහල් නිසා අපි තව කෙනෙක්ට වන්දි. නමුත් ඒක ශාරීරික වන්දනාව ගෞරවය විතරයි. සැබෑම ගෞරවය ලබන්න නම් මොකද්ද දිනු වෙන්න ඕනේ? ජීවාත්මයේ පාරිශුද්ධත්වය ඇති වෙන්න ඕන. පාප දුරු කර හරිනුන වන්ද සැබෑම වන්දනීය කියන්නේ අති පාරිශුද්ධ අය. ලක්ෂ්මී නාරායණ වගේ දේවි දේවතාවරු ඒගොල්ලන් තුල කිසිම කෙලෙස් ලක්ෂණ නැහැ. සියලු කෙලෙස් දමනය කරපු දෙන්න තමයි ලක්ෂ්මී නාරායණ පළවෙනිම දෙන්න. නේ ඊට පස්සේ අපි අනිත් කට්ටිය එනවා. නේ ඒගොල්ලෝ මේ උපත දීම නේ මේ සංගම යුගයේ උපත දීම ඒ සියලුම කෙලෙස් දමනය කරලා ශරීරත් හැරි ඒකයි. එහෙනම් තමයි ඒගොල්ලෝ සංගම යුගයේ පළවෙනිම දෙන්න විදිහට උපදින්නේ. නේ එහෙම පාප දුරු කර හරින්න.
දෙව්ලොවට යාමට සුදුස්සන් බවට ඔබව පත් කරවන පරමාත්ම කියා දෙන් පියා කියාන සෑම දෙයකටම සවන් දෙන්න මුළුමනින්ම බුද්ධිය විශ්වාසය ඇති අය කරන්න බාබා කියන දේවල් වලට අහුම්කන් දෙන්න ඒවා බුද්ධියේ තියාගන්න ඒ වගේම ඒ ඥානය තියෙන බුද්ධිය ගැන තමන්ගේ විශ්වාසයක් තමන්ගේ ශ්‍රද්ධාවකුත් තියෙන්න ඕනේ පරමාත්ම පියාගේ ආයලට වරදානය කියන ඔබගේ පරිසමාප්ත ස්වરૂපය කැඳවීමෙන් ඔබ වාසනාවන්ත තාරුකාවක් වී පැමිණීමේ සහ පිටව යාමේ චක්‍රයෙන් නිදහස් වේවා යාමේ සහ එමේ චක්‍රයෙන් නිදහස් වෙනවා කියන්නේ බබාද වරදාන පැහැදිලි කරන එකේ දී පැහැදිලි කරන එන එකනු යන්නේ කොයි නිදහස් වෙනවා කියන්නේ මේ ඉදීම මරණයෙන් නවත්තනවා කියන එක නෙමෙයි අර අපි මේ ලෝකයට ඇවිල්ලා එක වෙලාවකට ඔන්න හොඳට ඉන්නවා ඉහළ මට්ටමක ඉහළම ආධ්‍යාත්මික මට්ටමක ඉන්නවා සියලු කර්ම ඉවර කරා වගේ ඉන්නවා හැබැයි ඔන්න ආයි තව ටිකකින් චාරිත්‍රා අවධානයට පත් වෙලා ආයි රැටෙනවා කර්ම වලට අහු වෙනවා නේ මෙන්න මේක නවත්තන එක තමයි මේ යාම එම කියන චක්‍රයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මේ ඉහළ පහළ යන ගතිය මනස එක වෙලාවකට ඉහළ එක වෙලාවකට පහළ ආයි ඉහළ ආයි පහළ ආයි ඉහළ ආයි පහළ ඒක නෙමෙයි මේ දුක් ලෝකයේ ලක්ෂණය ඒකයි නේ එහෙම නැතුව ඉහළම තියෙන තැනට මනස ඉහළින්ම තියෙන තත්ත්වයේ ඉඳනම් සමාගේ පරිසමාප්ත ස්වરૂපය කඳවන්න මොකද්ද අපේ පරිසමාප්ත ස්වરૂපය පරිසමාප්ත කියන්නේ පරිසමාප්ත කියන වචනේ තේරුම මොකද්ද සම්පූර්ණ සියලුම දෙයින් සම්පූර්ණ එතන මොකද්ද අපේ පරිසමාප්ත ස්වરૂපය ලක්ෂ්මී නාරායණ කවුද කිව්වේ දැන්ටද ඈ ලක්ෂ්මී නාරායණ නේ ලක්ෂ්මී නාරායණ කියන අපේ දේවි දේවතා ආ තත්ත්වය තමයි අපේ පරිසමාප්ත ස්වરૂපය අන්න ඒක අපේ ඔළුවට කැඳවන්න නේ අපේ සිහියට කැඳවන්න කැඳවීමෙන් වාසනාවන්ත තාරුකාවක් කැඳවන්න කියලා කියන්නේ ඒ ගුණාංග ඔක්කොම සිහි කරන්න දේව දේවතාවරු කියලා කියන්නේ සියලුම ගුණයන්ගෙන් පිරි එකදු කෙලෙස් ගුණ කෙලෙසක් නැති කලා 16ම සලස් කලාවන්ගෙන් පූර්ණ අවිහිංසක විත්වා අවිහිංසක සහ උසස්ම උසස් ආර්ය පිළිවෙත් පිළිපදින කියලා දේව දේවතාවරුන්ගේ ගති ලක්ෂණ පහක් තියෙනවා ඒ ගති ලක්ෂණ පහ ලියලා තියාගෙන මන් තුල මම කොච්චර දුරට මේ පහේ පූර්ණ මේ පහෙන් පිරෙන්න පිරෙන තත්ත්වයට අවිලා ඉන්නවාද කියලා බලන්න. අන්න එහෙම හිටියොත් ඔබ නිෂ්කල කාරණාවලින් නිදහස් වෙලා විදුලන භාග්‍යවන්ත තාරකාවක් වෙයි. අන්න මොකද ඒ කියන්නේ අපි එතකොට හරිම සැහැල්ලුවෙන් දීප්තියෙන් ඉන්න අය. ඊළඟ පාඩේ කියනවා බාධකයක බලපෑමට හසු වීම යනු ඉලියමන්තියේ පළුද්දක් තිබීමයි. ඔන්න දැන් අපි දියමන්තිනේ ජීවාත්ම කියන්නේ දියමන්ති නේද බාබතු දියමන්ති කරවන හැබැයි මේ අපි මේ ගමන යන අතරදී මොන මොන හරි බාධක එනවනේ ඒ බාධක වලට අහුවෙලා අපේ ගමන අඩාල කරගන්නවා නම් වේගය අඩු කරගන්නවා නම් අනිත්‍ය ගැන වැරදි මතවල ඉඳගෙන අපේ ගමන බාල කරගන්නවා නම් එහෙම අපේ මේ මොනවාද ඒකට කියන්නේ සෙලවෙන ගතියක් තියනවා නම් අස්ථාවර ගතියක් තියනවා නම් ඒ කියන්නේ අර දියමන්තියේ පළුද්දක් ඇති වෙලා නේ පළුද්දක් ඇති වුනහම දියමන්තියක වටිනාකම නැහැනේ අඩු වෙන වටිනාකම ඉතින් එහෙම පළුද්දක් ඇති වෙලා ඒකට මොකද්ද මේ පළුද්ද කියන එක අපි බලලා ඒක නැති කරගන්න ඕනේ මින් අපි කිසිදු පළුද්දක් නැති දියමන්තියක් ඒ කියන්නේ කිසිම නිෂ්පල සිතුවිල්ලක් නැති අයෙක් බවට පත්විය යුතු ඕම් ශාන්ති ගොඩක් කරුණ රහතා වුණා නේද ඉස්සමර කියන්න බලන්න මොකක්ද අද ගත්තේ ආ විශේෂ පණිවිඩ බාබගේ මුරලියේ පොඩකින් මට අහන්න පොඩකින් හරි කියන්න අපි අනිවාර්යයෙන්ම රජ රජින තත්වයම ලබන්න උත්සාහ කරන්න ඕනේ නේද දැන්
ස්වර්ණමයකට කොහොමවත් අපි යනවා ඥානෙ අරගෙන තියෙන නිසා. නමුත් ඒකේ උසස් තත්ත්වය ලබා ගන්න නම් මෙතනදී උත්සාහ කරන්න ඕනේ. ඊළඟට සිස්ටර් ජයන්ති. ස්වර්ණමයකේ උසස් තත්ත්වය ලබා ගන්න උත්සාහ දරන්න ඕනේ. මොනවද දැරිය යුතු මූලික උත්සාහයන්? අඩුම ගාණි මූලික උත්සාහයන්, දිනපතා අමෘත වේලාව, දිනපතා මුරලි පන්තිය, දිනපතා බාබව නිරන්තරයෙන් සිහි කිරීම, නිරන්තර යෝගාවේ ඉන්න එක. අමෘත වේලා කියන්නේ ඇති යෝගාවනේ. ඊළඟට ඒ යෝගාවත් අනිවාර්යයි. ඊළඟට පිරිසිදු ආහාර, අපේ ශාරීරික ජීවන චරිතය, ජීවන ක්‍රමයේ පාරිශුද්ධත්වය, බ්‍රහ්මචාර්ය නේද. ඊළඟට අපි සේවය කිරීම, අපේ චාට් එක තියා ගැනීම, මේ වගේම තමනාද හොඳ බ්‍රාහ්මණ ආශ්‍රයක නිරන්තරයෙන් ඉඳීම, පරමාත්ම පියාගේ ආශ්‍රය සහ හොඳ බ්‍රාහ්මණ ආශ්‍රයේ නිරන්තරයෙන් සිටීම කියන මෙන්න මේ වගේ අපිට උත්සාහ දරන දේවල් බාබා දීලා තියෙනවා. ජීවාත්ම අවධානය තමයි පළවෙනිම උත්සාහය නේද. ඒ ජීවාත්ම අවධානය ඉඳගෙන මේ සියල්ල කළ යුතුයි. අර ජීවන මුක්ති දේශේ උසස් තත්ත්වය දිනා ගන්න නම්. හොඳයි, ඊළඟට කවුද කියන්නේ? ජීවන මුක්තිය ලබා ගැනීමට බාබාගේ සිහියෙන්ම බාබා වඳුන ගන්න ඕනේ. බාබා වඳුන ගත්තාට විතරයි, ඒ ඥානය ගත්තාට විතරයි ජීවන මුක්තිය ලැබෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අනිත් අයවත් අපි බාබා වඳුන ගන්න සලස්සන්න ඕනේ නේද. එතකොට මේගොල්ලන්ට ජීවන මුක්තිය ලැබෙන්නේ නැත්නම් ඒගොල්ල වෙන වෙන මොන ආගමික මාර්ගවල, ධර්ම මාර්ගවල කොච්චර කොහේ ගියත් වැඩක් නැහැ. ජීවන මුක්තිය ලබන්න නම් බ්‍රහ්මහරහායන පරමාත්ම පරම සත්‍ය පියාගේ ඥානයට, රාජයෝගාවට අහුන්කම් දෙන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට දේවි දේවතා තත්ත්වේ ලබන්න නම්, එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒක අවශ්‍ය නැතුව වෙන වෙන තත්ත්ව ලබා ගන්න නම් ඉතින් අනිත් ඒවා උදව් වෙයි. ඒක ඒගොල්ලන් තීරණය කරන්නේ. මුක්තියට යන බබේකනේ කියුවේ මුක්තිය හැමෝටම තියනවා. මුක්තිය තියෙන නමුත් ජීවන මුක්තිය නැහැ. ජීවන මුක්තිය එන්නේ අපි විහෙලේම සතුට විඳින කාලේ. ඒක නෑ, ඒකයි කියුවේ. සිස්ට නිර්මල නිර්මලගේ පොයින්ට් එක මොකද්ද? හරි. එහෙනම් සිස්ට කවුද? සිස්ට ක්‍රිෂාන්ති. අපි පියාගෙන් ලැබුණු ඥානයෙන් නැත් අනිත්‍යයටත් අපි දෙන්න ඕනේ. දවදත්ත කාරණයක් ඒක නේ. ඥානයෙන් නැත නේ බාබා, අපිට මේ ඥානයෙන් නැත කියන්නේ මන්මනා භව නේ. මන්මනා භව කියන එන්නත දෙනවා. ඒක අනිත්‍යයටත් එන්නට දෙන්නේ. හැබැයි කවුද එන්නට දෙන්නේ? බාබායි දෙන්නේ. නමුත් අපි ඒගොල්ලන්ව බාබායි එක්ක සම්බන්ධ කරවන්න පුළුවන් අය වෙන්න ඕනේ නේද. දැන් අර එන්නත් ගන්න ගියාම ගියානම් ඔයගොල්ලෝ දන්නවනේ මේ හැමෝම එන්නත ගහන්න එන්නේ නැහනේ. එක පිරිසක් ඉන්නවා, දොස්තර හරි නර්ස්ලා හරි ඒ සෞඛ්‍ය නිලධාරීන් එන්නත ගහන්නේ නේ. තෙතෙන්ට අතුව යොමු කරවන තව පිරිසක් ඉන්නවනේ නේද. නේ ඉතින් එහෙම අපිත් බාබා තමයි දැන් අපේ ඉහළම ශල්‍ය වෛද්‍යවරයා. එයා තමයි හැම ජීවාත්මයකටම එන්නත ගහන්නේ. එතකොට ඒ ශල්‍ය වෛද්‍යවරයා ළඟට සියලුම අයව නිරෝගීව යොමු කරවන එක තමයි අපි කරන්නේ. එතකොට අපි නිකන් අර හෙදියෝ වගේ නේද. මේ හෙදියෝ අපි හොඳ හෙදියෝ විදිහට මේ ඩොක්ටර්ට උදව් කරන්න ඕනේ. මේ ලෙඩුව එන්නත ගන්න ලෑස්ති කරවන්න ඕනේ නේද. මේ තියන්නේ එහෙම ඥාන එන්නත මන්මනා භව කියන එන්නත අපි ගන්න ඕනේ. හොඳයි. මන්මනා භව කියන්නේ සරලව කිව්වොත් මමයි බාබයි තමයි. ඒ කියන්නේ මගේ මනස බාබා එක්කමයි. මන්මනා භව
මගේ මනස බාබාත් එක්කමයි බාබා මාත් එක්කමයි කිය මමයි බාබා කියලා කෙටියෙන් මතක තියාගත්තත් හොඳයි හොඳයි එහෙනම් අපි අද ඔන්න දවස පුරා මතක් කරගන්න පරමාත්ම කර්ම සත්‍ය පියා ඥාන සාගරයේ විදිහට මම කියන ජීවාත්මයට මන්මනා භව නම් වූ එන්නත ලබා දීලා අපෝ සියලුම රෝගයන්ගෙන් මුදවනවා බාබා පාරිශුද්ධත්වයේ සාගරය ඥානයේ සාගරය ස්නේහයේ සාගරය මේ ස්නේහ සාගරයේ පවිත්‍ර සාගරයේ ඥාන සාගරයේ කිමිදී සිටීමම මන්මනා භව වේ ඒ සිහියේම අපි සිටීම මන්මනා භව වේ ඉතින් මේ මන්මනා භව එන්නතින් බාබා අපිව සදා නිරෝගී ජීවාත්ම භවක පත් කරවාලයි ओम शांति ओम शांति ओम दिल जो गाता तू वो गजल है तू ही भरता मुझ में बल है तुझसे मुकम्मल मेरी सांसें तू ही जीवन सबका तराशे दिल जो गाता तू वो गजल है तू ही भरता मुझ में बल है तुझसे मुकम्मल मेरी सांसें भगवते ही गजल नादे से शक्तियक ओब माहट लबा दुन्ना मागे उसमें हिदे ओब मुसुवी सिठनवा ඔබමයි ප්‍රාණය ඔබමයි සියල්ලගේ පැතුම ඔබ දුන් සෑම විශේෂතාවයද මාහට වරදානයකි සමිඳුනි ඔබගේ ස්මෘතියෙහි අප නිරතුරු ආඩම්බර වෙනවා හම් තෝ සදා මහ්ෆූස් හුවේ හෛ සාහිබ් තේරී යාද මේ बदलते दौर में तू ही मेरे मन का सुकून है दुनिया के शोर में तुमने थामा हाथ है मेरा इस बदलते दौर में मांगे दे तादिन अल्लाह गति अविनिश्चित वातावरण कहती ගෝසාකාරී ලොවේ මාගේ මනසට සැනසුම ලැබුණේ ඔබ වෙතිනුයි අපට උරුමයක්සේ දන නිදානයක් ලැබුණේ ඔබ වෙතිනුයි දෙවියනි ඔබගේ ස්මෘතියේ අප නිරතුරු ආඩම්බර වෙනවා අහිංසක ඔබගේ ස්මෘතියේ දෙවියනි ඔබගේ ස්මෘතියේ ईश्वर तेरी याद में मौला तेरी याद में यारब तेरी याद में दाता